ආයුබෝවන්. අද ඉරවුදාව සිද්ධ වුණේ 6:04ට. ඉතින් ඒ උදාවුණු හිරුගේ ආශිර්වාදයක් අරගෙන හිරු හරහා මම ඔබව මුණගැහෙනවා අද අගෝස්තු මාසේ 2 වෙනිදා සිකුරාදා දවස. ඉතින් 6:04ට හිරුදුවියෝ උදාවුණු නිසා උදේ 10:43 ඉඳලා දවල් 12:16 වෙනකන් රාහු කාලය බලපැවැත්වෙනවා. ඒ වගේම අද උදේ 9:30 වෙනකොට එකක් නැකත් මාරුවක් වෙනවා. 2 ග්‍රහ මාරුවකුත් සිද්ධ වෙනවා. අද උදේ 9:30 වෙනකොට බුධ හිමි අස්ලිස නැකත අවසන් වෙලා කේතු හිමි මා නැකත පටන් ගන්නවා. මේක හරිම සුවිශේෂී මොහොතක්. හේතුව සටන්කාමී කුජ නායකත්වයේ ගැන කියන රවි සතුට ප්‍රීතිය ආස්වාදනය සංකේතවත් කරන සිකුරු මේ 3 දෙනාම එකට ගමන් කරන මොහතකයි. ඔබේ ලග්නයෙන් ලග්නය අද කොහොම වෙයිද කියලා මම කතා බහ කරන්න සූදානම් වෙන්නේ. මේෂ ලග්නය. මේෂ ලග්න ඔබේ ලග්නාධිපති කවුද? අඟහරු, එහෙම නැත්නම් කුජ. ඔබ දන්නවද අද දවසේදී ඔබේ ලග්නාධිපති කුජාත් ඔබේ නායකත්වය මානසික ශක්තිය ගැන කතාබහ කරන රවිත් ඔබට සතුට ප්‍රීතිය වස්තු සම්පත් ලබා දෙන සිකුරුත් 3 දෙනාම 4 වෙනි භාවයේ ගමන් කරන දවසක්. 4 වැන්න කියන්නේ වස්තු එකතු කර ගැනීම, සම්පත් රැස් කර ගැනීම. එහෙමනම් අද 9:30ට සිද්ධ වෙන නැකත් මාරුවයි චන්ද්‍රයා නැමැති ග්‍රහයා සිංහ රාශියට ඇතුළු වීමයි. මේ 2-3ම යොදාගෙන මේෂ ලග්න ඔබට ඔබේ ලග්නාධිපතිගේ බලය හෙවත් ආක්‍රමණශීලී බව, තර්කයෙන් ජය ගැනීම, ඉංජිනේරු කර්මාන්තයකට යොමු වීම, ගණිතමය දේවල් වලින් ජයග්‍රහණය ලැබීම, වාද විවාද හරහා ස්වකීය අභිමතාර්ථය ඉෂ්ට ප්‍රාප්ත කර ගැනීමට මේෂ ලග්න ඔබ හිතනවා නම් ඔබ ශිෂ්‍යෙක් වුණත්, කුමන වෘත්තිකයෙක් වුණත්, නායකයෙක් වුණත් ඔබට අද දවසයි භාග්‍යවන්තම දවස වෙන්නේ. අත් බැඳගෙන හිටියොත් නෙවෙයි, ක්‍රියාකාරී වුණොත් ලග්නාධිපති රවිසිකුරු එක්ක ඉන්න නිසා. වෘෂභ ලග්නය. කවුද වෘෂභ ලග්නේ ලග්නාධිපති? සිකුරා. මේ දවස්වල කොහෙද ඉන්නේ? වෘෂභ ලග්න ඔබේ ලග්නාධිපති සිකුරු ඉන්නේ 3 වැන්නේ. 3 වැන්නේ මොනවද කියවෙන්නේ? වීර වික්‍රමාන්විත අදහස් පහළවීම, ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් වීම, ඒවයින් ප්‍රතිඵල ලැබීම. මෙන්න මේ නිසා අමතක කරන්න එපා. අද මේ අගෝස්තු 2 වෙනිදා වෘෂභ ලග්න ඔබට ලග්නාධිපති සමග රවි, කුජ කියන ග්‍රහයන් 3 දෙනාම 3 වැන්නේ බලය ක්‍රියාත්මක කර දෙන දවසක්. හිතන්න පුළුවන් ඔබට, හිතන දේ ප්‍රකාශනය කරගන්න පුළුවන් ඔබට, ප්‍රකාශනය හරහා ජයග්‍රහණයක් පත් කරගන්න පුළුවන් ඔබට. ඒ නිසා හිතලා, කතා බහ කරලා, සන්නිවේදනය කරලා මොනව හරි අරමුණක් දිනා ගන්න තියෙනවා නම් ඉඩමක්, කඩමක්, දේපලක්, උසස් වීමක්, තරඟයක්, විභාගයක්, ඕනිම දෙයක් ලෑස්ති වෙන්න ඍෂභ ලග්න ඔබටයි ඔබේ මේ දවස උදා වෙලා තියෙන්නේ. මොකද හැම අරමුණක්ම ජයග්‍රාහීව දිනා ගන්න පුළුවන් වෙන දවසක් ඔන්න ඔබේ අතට ඇවිල්ලා ඔබ ඍෂභ ලග්න කෙනෙක් නම්. මිතුන ලග්නය. මිතුන ලග්නයේ ලග්නාධිපති බුධ. එතකොට අද උදේ 9:30 වෙනකන් තියෙන්නේ ඒ බුධට අයිති අස්ලිස නැකත. ඒකම අද දවසේදී සිකුරු සතුට ප්‍රීතියේ සංකේතය. රවි, මිතුන ලග්න ඔබ තුල තියෙන නායකත්ව ගුණය, නිර්මාණශීලී හැකියාව සංකේතවත් කරන ග්‍රහය. ඒ වගේම කුජ, ඔබ තුල තියෙන හිතන දේ ක්‍රියාත්මක කරන්න, හිතන දේ වැඩක් බවට පත් කරන්න තියෙන ශක්තිය
නියෝජනය කරන සංකේතවත් කරන ග්‍රහයා. මේ තුන් දෙනාම මිතුන ලග්න ඔබේ කේන්ද්‍ර සටහනේ දෙවැන්නේ කුටුම්බස්ථානයේ ගමන් කරනවා. ඒ කියන්නේ ඔබට යමක් එකතු කරගන්න ඕනම ක්ෂේත්‍රයක දෙයක්. නීතියෙන් ජයග්‍රහණය, සටනින් ජයග්‍රහණය, ගණදෙනුවෙන් වාසි සලසා ගැනීම, තරංග විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල නිලා ගැනීම, අවශ්‍ය වෙන ප්‍රධානියා අවනත කර ගැනීම, ඕනිම වැඩකට ඔන්න මිතුන ලග්න ඔබට දවසක් උදා වෙලා පෙර අත්දැකීම් ප්‍රයෝජනෙට අරගෙන ජය ලබන්න කියලයි මම ඔබට යෝජනා කරන්නේ. කටක ලග්නය. කටක ලග්න ඔබේ ලග්නාධිපති චන්ද්‍රයා. ඔබ ඒක දන්නවනේ. හැබැයි අද උදේ 9:30ට මේ චන්ද්‍රයා ඇතුළු වෙනවා සිංහ රාශියට. ඒ කියන්නේ මේ ඊයේ පෙරේද වෙනකම්ම ඔබේ ලග්නගත වෙලා හිටපු චන්ද්‍රයා දෙවෙනි භාවයට ඇතුළු වෙනවා. දෙවැන්න කියන්නේ යමක් එකතු කර ගැනීමේ තැන. ඒ විතරක් නෙමෙයි, ඔබේ ලග්නගත වෙලා කටක ලග්න ඔබේ පළවෙනි කොටුවේ නායකත්වය සංකේතවත් කරන රවි ඉන්නව. ඔබ තුල නායකයෙක් ඉන්නවා. පළවෙනි කොටුවේ තර්කවාදී ඉංජිනේරුමය ගණිතමය කුජ ග්‍රහයා ඉන්නවා. ඔබට හිතන්න පුළුවන් දවසක්. ඒ වගේම සතුට ප්‍රීතිය දායාද කර දෙන සිකුරු ඉන්නවා ලග්නගත වෙලා. එහෙනම් ඔබේ නායකත්ව ගුණය, ඔබේ ක්‍රියාකාරී ගුණය එකතු කරලා ඔබට සතුටයි ප්‍රීතියයි එකතු කරගන්න පුළුවන් බව නෙවෙයිද අද දවසේ මේ ග්‍රහ සැලැස්ම පෙන්වලා දෙන්නේ. ඉතින් ඒක දිනා ගන්න කටක ලග්න ඔබට හැර වෙන කාටද පුළුවන් වෙන්නේ. සිංහ ලග්න ඔබේ රවි කියන්නේ ලග්නාධිපති. ඒ නිසායි සිංහ ලග්න අය රජවරුන්ටවත් දෙවිනි වෙන්න සූදානම් වෙන්නේ නැත්තේ. ඒ වගේම කුජ සිංහ ලග්න ඔබේ නීතිමය හැකියාවයි ගණිතමය කුසලතාවයයි නව නිර්මාණ කිරීමට ගැටළු වලට අලුත් විසඳුම් ගෙනෙන්නට අවශ්‍ය ශක්තියයි දායාද කරනවා. ඒකම සිකුරු සිංහ ලග්න ඔබට දෙන වරප්‍රසාදය තමයි සාර්ථකත්වය, සතුට, ආස්වාදනය, ස්තුති ප්‍රශංසාවට ඔබව ලංකිරීම. ඉතින් සිංහ ලග්න ඔබට රජුන්ගෙන් ප්‍රධානීන්ගෙන් කටයුතිෂ්ඨ කරගන්න පුළුවන්. කාලාන්තරයක් තිස්සේ ඔබට ලැබිය යුතුව තිබුණු ධනයක්, තානාන්තරයක්, වරප්‍රසාදයක් එකතු කරගන්නට අද විශේෂ ලියවිල්ලක් ලියන්න පුළුවන්, සාකච්ඡාවක් අරඹන්න පුළුවන්. සිංහ ලග්න ඔබට මේ වගේ සුවිශේෂී දෙයක් සිද්ධ වෙන්න හේතුව චන්ද්‍රයා සිත නියෝජනය කරන ග්‍රහයා අද ඔබේ ලග්නයට ඇතුළු වෙන උදේ 9:30ට. ඉතින් අද දවස භාග්‍යවන්ත කරගන්න, වැඩ පටන් ගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ ලග්නාධිපති බුධ හෙට දවසේදී කටක රාශිය සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නට හදනවා. ඒ වගේම එතන 11 වෙනේ බලය උසස් ලෙස අවදි කරන ශක්තියකුත් ක්‍රියාත්මක වෙනවා. 11 කියන්නේ බලාපොරොත්තු ඉටුවීම. ඒ එක්කම රවි, කුජ, සිකුරු කන්‍යා ලග්න ඔබ ළඟ තිබෙන රාජකීය බලය, දේශපාලනික බලය, කණ්ඩායම් හැසිරවීමේ බලය අවදි වෙන්න හේතු වෙන විශේෂ දවසක් අද. ඒ එක්කම ඔබ කියන දේ කරන්න ඔබේ ශ්‍රාවකයා, ඔබේ සමාජිකයා, ඔබේ විරුද්ධවාදියා පවා එකඟ වෙන දවසක්. ඒ එක්කම සිකුරු ඔබට උදව් කරනවා කන්‍යා ලග්න කෙනෙක් හැටියට සතුටයි ප්‍රීතියයි සොම්නසයි අද දවසේදි ගෙනත් දෙන්න වෙහෙසකාරී අරමුණු ජයග්‍රහණය කිරීම නිසා ඉතිරි වෙන සතුට රසවත්ව භුක්ති විඳින්න. ඉතින් ඒ නිසා ලෑස්ති වෙන්න කන්‍යා ලග්න ඔබට 11 වෙනේ
සාරවත් භාවය අත්දකින්න තියෙන විශිෂ්ට දවසක් ඔන්න උදා වෙලා. තුලා ලග්න ඔබේ ලග්නාධිපති කවුද? සිකුරා. එයා අද ඔබ තුල තියෙනවනේ හිතන්න පුළුවන් කමක්. ඒ වගේම ඕනම අභියෝගයකට මුහුණ දෙන්නත් මුහුණ දීලා ජයග්‍රහණය කරන්න පුළුවන් උපන් ශක්තිය. ඒ සංකේතවත් කරන්නේ ඔබේ රවි සහ කුජ. සිකුරු තමයි ඔබේ ලග්නාධිපති. ඉතින් මේ තුන් දෙනා අද දවසේදී ඔබේ දේශපාලන ස්ථානය යනවා, රාජසභා ස්ථානය යනවා, වෘත්තීය ස්ථානෙ ගමන් කරනවා, ඔබේ රැකියා ස්ථානෙ ගමන් කරනවා. එහෙමනම් ඔබට ඔබ කරන ඕනම කර්මාන්තයක්, කටයුත්තක්, ලියවිල්ලක්, යෝජනාවක් ජය ලබන්න පුළුවන් දවසක්. අද පටන් ගත්තොත් ඕනම අමාරු වැඩක් තුලා ලග්න ඔබ නිසකවම ඊට විවිධ අදහස් සම්පත් හැටියට එකතු වෙනවා. විවිධ පුද්ගලයන් සම්පත් දායකයන් හැටියට එකතු වෙනවා. අවසානයේදී ඔබ දීපප් ව්‍යාප්ත නායකයෙක් බවට ස්ථාවර වෙනවා. අද දවස හරියට ප්‍රයෝජනෙට ගත්තොත් මේ කියාපු ක්ෂේත්‍රවලින් තුලා ලග්න කෙනෙක් නිසා ඔබට ජයයි සතුටයි ප්‍රීතියයි ඔක්කොම එකතු කරගන්න පුළුවන්. වෘශ්චික ලග්න. වෘශ්චික ලග්න ඔබේ ලග්නාධිපති කවුද? අඟහරු, කුජ ග්‍රහයා. අද කවුරු එක්කද එයා ඉන්නේ? කුජ ඉන්නේ අද රවි, සිකුරු කියන දෙන්නත් එක්ක ඒක රාශිගත වෙලා. රවිගෙන් මොනවද කියවෙන්නේ? වෘශ්චික ලග්න ඔබ තුල ජීවත් වෙන නායකයා, උගතා, අනුන්ව මෙහෙවන්න පුළුවන්, අනුන්ගේ මනස වෙනස් කරන්න පුළුවන් ප්‍රඥාවන්තයා. කුජ ලග්නාධිපතිගෙන් කියවෙන්නේ ඔබේ ජවය, ඔබේ අරමුණ. සිකුරු, ඔබේ අරමුණ සාක්ෂාත් කිරීම, ඉෂ්ට වීම. මේ සලකුණු තුනම වෘශ්චික ලග්න ඔබේ කේන්ද්‍රයේ කොයිතරම් බලවත් තැනකද ගමන් කරන්නේ. නමවැන්නේ, නමවැන්න කියන්නේ සංසාර ගමනේ ගినాපු වාසනා ශක්තිය, කුසලතා ශක්තිය පිපෙන තැන, අවදි වෙන තැන, විකසිත වෙන තැන. අන්න ඒ නිසයි මම ඔබට කියන්නේ අද දවස වෘශ්චික ලග්න ඔබ ඔබේ හැකියාව තේරුම් අරගෙන, ඔබේ අරමුණ වටහාගෙන, ඔබේ හැකියාව අරමුණ දිනා ගන්න හරියටම යොදන වැඩපිළිවෙලක් හැදුවොත් ඒ කාරණාව දිනනවත් සහතිකයි වෘශ්චික ලග්න ඔබේ ජව සම්පන්න බව නිසා. ධනු ලග්නය. ධනු ලග්නයේ අධිපති කවුද? බ්‍රහස්පති, ගුරු ග්‍රහයා. බ්‍රහස්පති කියන්නේ ගුරු ග්‍රහයාට. එතකොට එයා මේ දවස්වල යන්නේ කොහෙද? දොළොස්වැන්නේ. ඒ එක්කම රවි, කුජ, සිකුරු මේ තුන් දෙනා ගමන් කරන්නේ කොහෙද? අටවැන්නේ. අටයි දොළහයි එකතු වුණහම කරදර වෙනවා, අලාභ වෙනවා, පාඩු සිද්ධ වෙනවා. ඇත්ත. හැබැයි මහන්සි වෙන්නේ නැතුව, වියදම් කරන්නේ නැතුව, මොන කරණාවද, මොන අරමුණද, මොන ඉලක්කයද අපිට දිනා ගන්න පුළුවන්? අන්න ඒ නිසා අද 100ක් වියදම් කරන්න ඕනි තැනට එකක් වියදම් කරලා ඔබේ අරමුණ දිනා ගන්න පුළුවන් දවසක්. මාසයක් මහන්සි වෙලා දිනා ගන්න තියෙන කරණාව පැයක් හරියට මහන්සි වෙලා දිනා ගන්න, ජය ගන්න පුළුවන් දවසක් ධනු ලග්න ඔබට. ඔබේ අවුරුදු ගණනාවක් තිබුණ රෝග තත්ත්ව නිවරදිවම වෛද්‍යවරයාට පෙන්වන්න හොඳම දවස ඒ පිළිබඳව ආරංචි වෙන දවස. ඒ නිසා ශරීරයටත් ආර්ථිකයටත් හැම දෙයකටම සුබ දවසක් ධනු ලග්නෙට ඔන්න උදා වෙලා. මකර ලග්නය. ඔබ දන්නවනේ මකර ලග්න ඔබේ ලග්නාධිපති සෙනසුරු
මේ දැන් කාලයක් තිස්සේ එයා දොළොස්වැන්නේ ඒ රාෂ්ටක වෙලා ගමන් කරනවා. හැබැයි අද මේ කතා කරන දවසේ ඊට වඩා විශේෂ සිද්ධියක් වෙනවා. ඒ තමයි මකර ලග්න ඔබේ හත්වෙනි කොටුවේ. හත්වැන්න කියන්නේ අනෙක් අයගේ උදව් ගැනීම. අපිට බැහැ නේද අනෙක් අයගේ උදව් නැතිව මහා ලොකු වැඩ ගොඩක් කරන්න? හුස්ම ගන්න ඕන තමන්මයි තමන් වෙනුවෙන්. කෑම කන්න ඕන, වතුර ටික බොන්න ඕන තමන්මයි තමන් වෙනුවෙන්. තමන්ට ඕන තැනට තමන්ගේ දෙපයිනුයි ඇවිදගෙන යන්න ඕන. මේ වගේ සුළු වැඩ කොටසක් මිස අනිත් හැම වැඩකදීම අපි දන්නා නොදන්නා කොච්චර දෙනෙක්ගේ උදව් අපිට ඕනිද? අන්න ඒ නිසා තේරුම් ගන්න, අද දවස ඔබට බාධා වුණු දේවල්, ඒ රාෂ්ටක වුණු කරදර හිරිහැර සුන්නත් දූලි කරගන්න අනෙක් අයගේ උදව් ගන්න පුළුවන්කම ලැබෙනවා. හේතුව හත්වැන්නේ රවි, කුජ, සිකුරු තුන්දෙනා ගමන් කරන දවසක් නිසා ඔබේ ඥානවන්තකමයි දක්ෂකමයි අද අවදි කරගන්න අවශ්‍ය මාතෘකාවට යොමු කරන්න. ජයග්‍රහණය මකර ලග්න ඔබටයි. කුම්භ ලග්නය. කවුද කුම්භ ලග්නේ ලග්නාධිපති? සෙනසුරා. කොහෙද මේ දවස්වල යන්නේ? එකොළොස්වැන්නේ. මොනවද එකොළොස්වැන්නෙන් කියවෙන්නේ? වාසනාව, සාර්ථකත්වය. එහෙනම් සාර්ථකත්වය තනියම සිද්ධ වෙන්නේ නෑ, විවිධ දේවල්වල සහාය අවශ්‍යයි. මලක් පිපෙන්න, ගහක් පෝෂණය වගේම ඉරේලියත් අවශ්‍යයි. අන්න ඒ වගේ වාසනාව හිමිවෙන්න කුම්භ ලග්න ඔබට හයවැන්නේ සහාය අද ලැබෙන දවසක්. හයවැන්න මොකද්ද? සතුරා පරාජය වෙලා ඔබේ අතට ජයග්‍රහණය ලැබීම. ඒ නිසා හයවැන්නේ අද නිර්මාණාත්මක භාවයේ ග්‍රහය රවි ගමන් කරනවා. හිතන දේ කර කියා ගන්නට පුළුවන් වෙන කුජ ග්‍රහය, ක්‍රියාකාරී ගුණය දක්වන ග්‍රහය ඔබේ හයවැන්නේ ගමන් කරනවා. අවසානයේදී සාර්ථකත්වයේවත් සතුට, ප්‍රීතිය, ආස්වාදනයේ භුක්ති විඳීම ගැන කියවෙන සිකුරු ග්‍රහය කුම්භ ලග්න ඔබේ හයවැන්නේ ගමන් කරනවා. තුන් දෙනෙක් හයවැන්නේ ගමන් කරන අද වගේ දවසක ලග්නාධිපති 11වැන්නේ ඉන්න නිසා කුම්භ ලග්න ඔබට කොයිතරම් අරමුණු දිනා ගන්න පුළුවන්ද මේ කිව්ව චුට්ට හරියට තේරුම් ගත්තොත්. මම හිතන ඔබ තේරුම් ගන්න ඇතයි කියලා. මීන ලග්නය. ඔබ දන්නවා මීන ලග්නේ අධිපති බ්‍රහස්පති, එහෙම නැත්නම් ගුරු ග්‍රහය. හැබැයි අද දවසේදී ඔබේ ලග්නාධිපති ගුරු ග්‍රහය බ්‍රහස්පති ග්‍රහය පූර්ව පුණ්‍යස්ථානේ පෙර පින සංකේතවත් කරන නමවැන්නේ ගමන් කරන්නේ. මේ නමවැන්නට හොඳට උදව් කරන භාවයක් තමයි පස්වැන්න. පෙර වාසනාව ලග්නාධිපතිගෙන් කියවෙනවා. නමවැන්නේ හිටියාම පෙර වාසනාව මතු කරගන්න පුළුවන් වෙනවා. පස්වැන්න සංකේතවත් කරන්නේ ඊට අදාළ පහසුකම් සලසා දීම. පස්වැන්නේ කවුද යන්නේ අද දවසේදී? ඔබේ නායකත්ව ගුණය, ඔබ ඇතුළේ තියෙන වීරයා, නායකයා, ගුරුවරයා අවදි වෙන දවසක්. ඒ කියන්නේ යමක් හරියටම හිතන්නයි සැලසුම් කරන්නයි පුළුවන්කම තියෙනවා මීන ලග්න ඔබට. කුජ, සිකුරු ඒ දෙන්නම මේ වෙලාවේදී උදව් කරනවා පස්වැන්න ඉඳලා රවිට. එහෙනම් මීන ලග්න ඔබට වගේම ඔබ කාට කාටත් අද විශිෂ්ට දවසක්. ඒ වගේම ආපහු මම හිරුත් එක්ක ඔබ මුණ ගැහින් එනවා තවත් මේ වගේම හරිම සුවිශේෂී ග්‍රහ පිහිටීමක් නැත්තම් ග්‍රහමාරුවක් සිද්ධ වෙන දවසේදී ඔබේ ජීවිතයට වාසනාව අල්ලගන්න පුංචි ඉඟියක් ලබා දෙන්න. ඉතින් හිරු දෙවියන්ගේ පිහිටයි ඔබේ ජීවිතයට.